Lesson 6 Kitchen Brigade or Brigade de Cuisine අපි බලමු මොකද්ද මේ kitchen brigade එකක් කියලා කියන්නේ මේම හඳුන්වනවා brigade de cuisine විදිහටත් මේ ඇත්තටම ස්ථාන 27ක්ට අදාළව නැත්තම් රාජකාරි මට්ටම් 27කට අදාළව ඒ රාජකාරි දූරාවලියක් තමයි මේ kitchen brigade එකට අයිති වෙන්නේ ඇත්තටම රෙස්ටුරන්ට් හරකක හරි හොටෙල් එකක හරි ඒ අදාළ ටාස්ක් එක ඉටු කිරීමට අදාළව ස්ථාන 27ක්ට අදාළව තමයි මේ බ්‍රිගේඩ් එක හැදිලා තියෙන්නේ. මේ සිස්ටම් එක හඳුන්වලා දෙන්නේ ජෝර්ජ් ඕගස්ට් එස්කොෆියේ කියන පුද්ගලයා විසින්. මොහු ඇත්තට ෆ්‍රෙන්ච් chef කෙනෙක් විදියට වැඩ කරන අතරතුර එම හෝටල් ශ්‍රේෂ්ඨයේ ඒ කාර්යක්ෂමතාව ඇති කිරීම සඳහා එදින පවතින ඒ ෆ්‍රෙන්ච් cooking methods නැත්නම් traditional french cooking methods update කරලා ඒ අදාළ කාලයට ගැලපෙන විදියට නැත්නම් ඔබ අද දවසේ දකින ලබන ඒ නවීකරණයන්ට අදාළව මේ ශේෂ්ත්‍රයේ නවීකරණයන් සිදු කරපු පුද්ගලයා තමයි එස්කොෆියේ කියලා කියන්නේ. මේ එස්කොෆියේ මීට කලින් වැඩ කරන්නේ යුද හමුදාවේ. ඒ නිසා තමයි ඔහුට ඒ සුපුරුදු brigade system ඒ අදාළ මේ රාජකාරී මට්ටම් වලට අදාළව ඒ කාර්යක්ෂමතාව ඇති කිරීම සඳහා මොහු හෝටල් ශේෂ්ත්‍රයට හා රෙස්ටුරන්ට් ශේෂ්ත්‍රයට හඳුන්වා දීම සිදු කරන්නේ. එස්කොෆියේගේ මේ අදහස් වලට බේස් එක වෙන්නේ ඒ එස්කොෆියට කලින් හිටපු මාරි ඇන්ටෝනියෝ කර්මේ කියන ඒ chef develop කරපු techniques තමයි ඊළඟට එස්කොෆියෝ අද දවසේ දකින සූපර් ශාස්ත්‍රයට අදාළව ඒ developments නැත්තම් kitchen brigade system වගේ developments කරන්න ක්‍රේමේ හඳුන්වා දුණු styles තමයි නැත්තම් exclusive styles තමයි යා අද දක්වා පවතින විදියට හඳුන්වා දීම සිදු කරන්නේ. ඇත්තටම එස්කොෆියෝ තමයි ඔයාලා දැනට ඉගෙන ගන්න 5 mother sources. ඔයාලා මේ sources යටතේ ඉගෙන ගත්ත 5 mother sources ඒ එස්කොෆියෝගේ තමයි මේ 5 mother sources හඳුන්වා දීම සිදු කරන්නේ. මේ සිස්ටම් එක නැත්තම් මේ ස්කොෆියෝගේ මේ අලුතෙන් හඳුන්වා දෙන නවීකරණ 1900 ගණන් වලට දිව යනවා. ඒ වගේම තමයි ඔයාලට අද දවසේ kitchen brigade එකට අදාළව ස්ථාන 27කට අදාළව ඉගෙන ගන්න පුළුවන් මොනවද රාජකාරී පැවරිලා තියෙන්නේ කියලා. මොකද අනාගතේ ඔයාලා kitchen එකක වැඩ කරද්දී ඔයාලා දැනගන්න අවශ්‍ය වෙනවා ඔයාලට ලැබෙන position ඒ වගේම ඔයාලට ඉහළින් සිටින ඒ අදාළ නිලධාරීන්ගේ positions මොනවද කියලා. ඒ යටතේ අපි බලමු මොනවද මේ positions කියලා. Chef de cuisine නැත්නම් අපි chef of kitchen විදියටත් හඳුන්වන්නේ ඔහුයි. ඊළඟට sous chef නැත්තම් ඩිපියුටි chef විදියට හඳුන්වන්නේ ඔහු. ඊළඟට chef de party කොමිස් chef. කොමිස් chef ම තමයි අපි හඳුන්වන්නේ junior chef විදියට. ඊළඟ apprentice හඳුන්වලා දෙන්න පුළුවන්. ඊළඟට එනවා කුසිනිය. නැත්තම් cook තමයි අපි කුසිනිය විදියට හඳුන්වන්නේ. ඊළඟට ඔන relief chef. නැත්තම් tournament කියලා අපි හඳුන්වනවා. ඊළඟට obby නැත්තම් announcer. ඊළඟට එනවා communard. ඊළඟට ගාකොන්ඩි කුසින් නැත්නම් kitchen boy තමයි මේ ගාකොන්ඩි කුසින් කියලා හඳුන්වා දීම සිදු කරන්නේ. මෙම ස්ථාන 10 ඇත්තටම නිලතල මට්ටම් අනුව පවතින positions විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. ඊළඟට අපි කාර්ය නැත්නම් task එක විදියට අරගෙන කොහොමද ස්ථාන බෙදෙන්නේ නැත්නම් positions බෙදෙන්නේ කියලා බලමු. එකක් තමයි sousier නැත්නම් sauce cook, rotisserie, roast cook. Grilladian, grill cook, fritteria, fry cook, ඒ වගේම තමයි potage. Potage තමයි soup cook කීදියට හඳුන්වා දීම කරන්නේ. ඔහු තමයි soup සෑදීම සඳහා වග කියනු ලබන්නේ. ඊළඟට එනවා intermediate, legumier, poissonier, butcher, නැත්නම් butcher, ඊළඟට වෙනවා gardmonger. Legumier තමයි vegetable cook සඳහා වග කියන්නේ. Poissonier තමයි fish cook සඳහා වගේ කියන්නේ butcher තමයි අපි හඳුන්වන්නේ butcher විදියට නැත්නම් මස් කැපීම සඳහා ඔහු මස් කැපීම සහ මස් ඉවීම සඳහා තමයි ඔහු වගේ කියන්නේ ඊට පස්සේ gardmonger salad සඳහා වගේ කියන්නේ ඔහුයි
ඊළඟට අපි බලමු ඒ බැලුවේ අපි හොට් ඩිෂස් හදන රේන්ජ එක. ඊට පස්සේ අපි ස්වීට් ඩිෂස් පැත්තට ගියොත් කම්ෆීසිය ස්වීට්ස් හදීමට අදාළ පුද්ගලය වන්නේ ඔහුයි. ඊළඟට ග්ලැසිය අයිස්ක්‍රීම් ඩෙකරේටිය ඩෙකරේෂන්ස් වලට බොලොංග බේක තමයි බොලොංග කියන්නේ. ඊට පස්සේ පැටීසිය පේස්ට්‍රි කුක් තමයි පැටීසිය කියලා හඳුන්වා දෙන්නේ. ඊළඟට එනවා ඒ ඩිෂස් හැදීම සම්බන්ධයෙන්. ඊට පස්සේ වොෂින් සම්බන්ධයෙන් එනවා ප්ලොංගස්. ප්ලොංගස් කියන්නේ ඩිෂ්වොෂ. ඊළඟට එනවා මාමිටන්. ඒ ඩිෂ්වොෂ වගේම පොට්වොෂ් කරන්න එන්නේ මාමිටන්. ඔයාලා දන්නවා ඩිෂ් වගේම ඒ අපි හදන භාජනවල පොට්ස් ලොකු උයන පිහන භාජන හෝදන්න වෙනම පුද්ගලයන් ඉන්නෝ. ඒ යටතේ තමයි මාමිටන් අයිති වෙන්නේ. ඊළඟට අපි බල කිචන් බ්‍රිගේජ් චාර්ට් එක කොහොමද, නැත්නම් බ්‍රිගේජ් ඕර්ගනයිසේෂනල් චාර්ට් එක කොහොමද කියලා. එහි ඉහලින්ම සිටින්නේ එක්සෙකටිව් චෙෆ්. ඊට පස්සේ එනවා, ඊට පහලින් එනවා චෙෆ් ඩි කුසීන්. ඊටත් පහලින් එනවා සූ චෙෆ්. සූ චෙෆ්ට වග කියනවා චෙෆ් ඩි පාටි. නැත්තං ඒ අදාළ සෙක්ෂන්ස් චෙෆ්ල තමයි මේ කොටසට අයත් වෙන්නේ. ඊළඟට චෙෆ් ඩි කුසීන්ට තොරතුරු නැත්තං KOT කිචන් ඕඩර් ටිකට් එක, නැත්තං අපි වෙයිටර් විදියට වැඩ කරන්නේ ඔබ්විය. ඊළඟට කොමනාට් තමයි අපි මේ දක්වන ස්ටාෆ් එකට, ඒ වගේම මේ හොටෙල් එකේ ඉන්න අනෙකුත් ස්ටාෆ් එකට කෑම ඉවීම් කටයුතු කරන්නේ. ඒ අනුව මේ විදියට අපට කිචන් බ්‍රිගේඩ් ඕර්ගනයිසේෂනල් චාර්ට් එක හඳුන්වා දෙන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට මෙහි පෙනෙන පරිදි ඒ අදාළ කාර්යයන් ඔයාලට හඳුනා ගන්න පුළුවන්. අපි වෙන වෙනම බලමු ඒ අදාළ කාර්යයන් වලට අදාළව පොසිෂන්ස් මොනවද කියලා. ඒ යටතේ ඉහලින් එන්නේ එක්සෙකටිව් චෙෆ්. එක්සෙකටිව් චෙෆ් කියන්නේ සියලුම තනතුරු අතරින් ඉහලින්ම පවතින තනතුර. මෙහිදී එක්සෙකටිව් චෙෆ් චෙෆ් ඩි කුසීන් විදියටත් හඳුන්වනු ලැබුවත් සමහර විට චේන් හොටෙල්ස් වල එක්සෙකටිව් චෙෆ් කියන්නේ එක තනතුරක් වෙද්දී චෙෆ් ඩි කුසීන් ඊළඟ ඊට පහලින් පවතින තනතුරක් විදියට හඳුන්වනු ලබනවා. මොකද ඔයාලා දන්නවා හොටෙල්ස් සමහර වෙලාවට එකම නාමය යටතේ රට පුරා ස්ථාන කිහිපයක පවතින්න පුළුවන්. ඒව තමයි චේන් හොටෙල්ස්, නැත්නම් රට රටවල් වල පවතින්න පුළුවන්. ඒව තමයි චේන් හොටෙල්ස් විදියට හඳුන්වනු ලබන්නේ. එතකොට අපි බලමු මේ චෙෆ් ඩි කුසීන් නැත්නම් එක්සෙකටිව් චෙෆ් යටතට පැවරෙන කාර්යයන් මොනවද කියලා. ඔහු තමයි සුපවයිස් ස්ටාෆ් එක සුපවයිස් කරන්නේ. ඒ වගේම ඔහු තමයි අලුත් රෙසපීස් මෙනුස් ක්‍රියේට් කරන පුද්ගලය වන්නේ. ඒ වගේම රෝ මැටීරියල්ස් නැත්නම් රෝ ෆුඩ් පර්චස් කරන්න වග කියන්නෙත් ඔහුම තමයි. ඒ වගේම ට්‍රේනින් යටතේ ආධුනිකයන් ට්‍රේන් කරන්නෙත් ඔහුයි. මෙතෙන්දී අප්‍රෙන්ටිසස් කියන්නේ ආධුනිකයන්. ඒ වගේම තමයි ඔහු වග කියනවා කිචන් එකේ ෆුල් හයිජින් තත්ත්වයට. ඒ වගේම තමයි ඔහු වග කියනවා ඒ හොටෙල් එකේ අදාළ ප්‍රොෆිට් එක ෂෝ කරන්න. එයා තමයි ඒ ප්‍රොෆිට් එක ලබා දෙනවා, මේ හොටෙල් එකෙන් ලබා දෙනවා කියලා පෙන්වීම කරන්න අවශ්‍ය වන්නේ. ඊළඟට ඔහු තවදුරටත් වග කියනවා කිචන් එකට අවශ්‍ය ඉක්විප්මන්ට් මිලදී ගැනීමටත් ඔහු තමයි වග කියනු ලබන්නේ. මේ විදියට අප චෙෆ් ඩි කුසීන්ගේ තනතුරට අදාළව වගකීම් ඉගෙනගනු ලැබුව. ඊළඟට අපි ඉගෙන ගන්නේ සූ චෙෆ් ගැන. සූ චෙෆ් කියන්නේ ඇත්තටම සෙකන්ඩ් චෙෆ් කියලා හඳුන්වන්න පුළුවන්. සූ චෙෆ් යටතේ වෙන්නේ සාමාන්‍යයෙන් ඔහු තමයි චෙෆ් ඩි කුසීන්ගේ පහලින්, ඒ කියන්නේ එයාගේ ඩිරෙක්ට් ඕඩර්ස් ලබා ගන්න පුද්ගලය වන්නේ ඔහුයි. ඒ වගේම චෙෆ් ඩි කුසීන් නැත්තං එක්සිකියුටිව් චෙෆ් නැති වෙලාවට එහි ඒට අදාළ කාර්යයන් ඉටු කරන්න, ඒ වගේම එයාගේ රිප්‍රසෙන්ටේටිව් විදියට වැඩ කරන්නේ සූ චෙෆ්ම තමයි. සාමාන්‍යයෙන් හොටෙල් එකක් තුළ සූ චෙෆ්ලා කීප දෙනෙක්ම ඉන්න පුළුවන්. ඒ අදාළ කාර්යයන්ට අදාළව සූ චෙෆ්ලා එක් කෙනෙකුට වැඩි සංඛ්‍යාවක් සාමාන්‍යයෙන් ඉන්න පුළුවන්. ඊළඟට බලමු ඊළඟ තනතුර මොකද්ද කියලා. ඊළඟ තනතුර වෙන්නේ චෙෆ් ඩි පාටි, නැත්තං අපි සෙක්ෂන් හෙඩ් චෙෆ් විදියට, ඒ වගේම සීනියර් චෙෆ් විදියට හඳුන්වත් මෙම තනතුරයි. සීනියර් චෙෆ් නැත්තං චෙෆ් ඩි පාටි තනතුරු විදියට කිහිප දෙනෙක් ඉන්න පුළුවන්. සෙක්ෂන් වලට අදාළව චෙෆ්ල කිහිප දෙනෙක්ම ඉන්න පුළුවන්. ඒ සෙක්ෂන් එකට අදාළව
චෙෆ් ඩිපාටි කෙනෙක් පවතිනවා. ඒ වගේම මේ චෙෆ් ඩිපාටි වග කියනවා ස්පෙසලයිසින් ඉන් පිපෑරින් ඩිෂස්. ඒ සෙක්ෂන් එකට අදාළව පවරලා තියෙන ඩිශ්ෂක පිළියල කිරීමට අදාළව මූලිකම් වගකීම පැවරෙන්නේ මේ චෙෆ් ඩිපාටිට. ඊළඟට අපි බලමු කොමිස් චෙෆ්. කොමිස් කියන්නේ ජූනිය චෙෆ්ට. එයා කෙලින්ම ඩිරෙක්ට් ඕඩර් ගන්න චෙෆ් ඩිපාටි. එයාගේ යටතේ ඉඳගෙන අදාළ කාර්යන් ඒ ඉහුම් පිහුම් වලට අදාළ කාර්යන් ඉටු කිරීම, ඒ වගේම ටූල්ස් ගැන කියා කරන්නේ මේ කොමිස් චෙෆ්ම තමයි. ඒ වගේම තමයි කොමිස් චෙෆ් 1, 2, 3 නැත්නම් කොමිස් 1, කොමිස් 2, කොමිස් 3 විදියට තනතුරු තුනක් පවතිනවා. මේ කොමිස් 3 කියන තනතුර ගොඩක්ම ජූනියර් තනතුරක් විදියට හඳුන්වන්න පුළුවන්. ඊළඟට කොමිස් 3ට පහලින් තමයි ආධුනික තනතුරු නැත්නම් ඇප්‍රෙන්ටිසස් තනතුර පවතින්නේ. එතකොට ඇප්‍රෙන්ටිසස් යටතට අයිති වෙන්නේ ඉගෙන ගන්න මේ කිචන් නැත්තං සූපවේදය පිළිබඳ ඉගෙන ගන්න ස්ටුඩන්ට්ස්ලා තමයි මේ යටතට අයත් වෙන්නේ. ඔයාලා වගේ ඉගෙන ගන්න ළමයි තමයි මේ යටතට අයත් වෙන්නේ. එයාලට මූලිකව පැවරෙන්නේ ක්ලීනින් වගේ ජොබ්ස් තමයි මුලින්ම ඒ අදාළ කාර්යයන්ට, ඒ අදාළ තනතුරට අදාළව ලැබෙන්නේ. ඒ මොකද ඔයාලා මූලිකව දැනුම ලබා ගන්න ඕන ක්ලීනින් එකේ ඉඳලා පොඩි පොඩි ප්‍රිපරේෂන් තමයි මූලිකව ඇප්‍රෙන්ටිසස්ලට පවතින්නේ. ඊට පස්සේ ඔබ්විය නැත්තං අනවුන්සර්. ඔයාලා දන්නවා වෙයිටර් කියලා පොසිෂන් එකක් තියෙනවා. වෙයිටර් නැත්තං KOT එකක්, කිචන් ඕඩර් ටිකට් එකක් ලබාගෙන ඒ අදාළ අපිට අදාළ කස්ටමර්ගේ අවශ්‍යතාවයට අනුව අපි ප්‍රිපෙයා කරන්න ඕන ඩිෂ් එක මොකක්ද කියලා ඒ අදාළ දේ නැත්නම් අදාළ තොරතුර කිචන් එක දක්වා ගෙනත් දෙන පුද්ගලය වෙන්නේ මේ ඔබ්විය නැත්නම් අනවුන්සර් තමයි අදාළ පුද්ගලය වෙන්නේ. ඊළඟට නෝ කුසිනිය. කුසිනිය කියන්නේ කුක්. කුසිනිය යටතේ වෙන්නේ එයා ස්පෙසිෆික් ඩිෂ් එකක් නැත්නම් අපි හිතමු සාමාන්‍ය හොටෙල් එකක ප්‍රධාන ඩිෂස් හදන ඒ අදාළ සෙක්ෂන් ඩිපාටිස් වලට අමතරව මෙයාලා එකතු වෙන්නේ ඒ ස්පෙසිෆික් ඩිෂ් එකක් ප්‍රිපෙයා කරන්න තමයි අදාළ වෙන්නේ. ඊළඟ ටෝනන්ට් නැත්තං ස්පෙයා හෑන්ඩ් ඕ රිලීෆ් චෙෆ් තනතුර අපි ඉගෙන ගන්න ලබනවා. මෙතෙන්දී වෙන්නේ සාමාන්‍ය රිලීෆ් චෙෆ් විදියට නැත්තං වෙනත් චෙෆ් කෙනෙක් නැති වෙලාවට එහි තනතුරේ අඩුපාඩු පිරවීම සඳහා තමයි ඒ අදාළ කටයුතු සිදු කිරීම තමයි මේ රිලීෆ් චෙෆ් යටතේ සිදු වෙන්නේ. ඒ වගේම ඔහු කිචන් එකේ ඔබම යමින් ඒ අදාළ පොසිෂන්ස් වලට අවශ්‍ය උදව් ලබා දීමත් සිදු කරනු ලබනවා. ඊළඟ කොමියුනාඩ් කියන තනතුර අපි ඉගෙන ගන්න ලබනවා. ඒ තනතුර තමයි හඳුන්වන්නේ ස්ටාෆ් කුක් කියලා. ස්ටාෆ් එකට උයන්නේ මේ තනතුර යටතේදී. එතකොට ඔයාලා දන්නවා හොටෙල් එකක් ගත්තම ලොකු ස්ටාෆ් එකක් ඉන්නවා. ඒ ස්ටාෆ් එකට ඒ ස්ටාෆ් එක හොටෙල් එක තුල නැවතිලා වැඩ කටයුතු කරන නිසා ඒ ස්ටාෆ් එකට ඉවුම් පිහුම් කිරීමස කරන්නේ නැත්නම් ස්ටාෆ් කුක් විදියට වැඩ කරන්නේ මේ තනතුර යටතේ. ඊළඟ තනතුර තමයි ගාකොන්ඩි කුසීන් නැත්නම් කිචන් බෝයි. ඔහුත් සිදු කරන්නේ ඒ අදාළ කාර්යයන් වලට අදාළව උදව් ලබා දීම තමයි ඔහු විසින් සිදු කරන්නේ. මෙත්තෙක් වෙලා අප ඉගෙන ගත්ත තනතුරු වලට අදාළව පොසිෂන්ස්. ඊළඟට අපි ඉගෙන ගන්න යන්නේ ඒ අදාළ ටාස්ක් වලට අදාළව කොහොමද පොසිෂන්ස් තියෙන්නේ කියලා. ඒ යටතේ මුලින්ම විශේෂම වැදගත්ම පොසිෂන් එකක් වෙන සෝසිය නැත්නම් සෝතෙකු හඳුන්වන්න පුළුවන්. ඔහු යටතේදී සෝසස් ජාති හැදීම තමයි සිදු කරන්නේ. ඔයාලා දැනටම සෝසස් ජාති ගැන අවබෝධයක් තියෙනවා. මේ තනතුර යටතේ තමයි සෝසස් ප්‍රිපෙයා කිරීම සිදු කරන්නේ. ඒ වගේම වෝම් නැත්නම් උණුසුම් හෝස් ඩියෝ පිළිගල කරන්නේත් ඔහුම විසින්ම තමයි. ඔයාලට මේ පිච් එකේ නැත්නම් මේ පින්තූරය දැක ගන්න පුළුවන් මොකද්ද මේ හෝස් ඩියෝවර්ස් කියලා කියන්නේ කියලා. එතකොට ඊළඟ තනතුර වෙන්නේ රෝස්ට් කුක්. ඒ තනතුර යටතේ සියලුම රෝස්ට් කිරීම් සිදු කරන්නේ. ඒ වගේම ඩීප් ෆ්‍රයි ඩිෂස් පිළියල කරන්නෙත් ඔහු විසින්. ඊළඟ තනතුර තමයි ග්‍රිල් කුක් නැත්නම් ග්‍රිලාඩියන්. ග්‍රිලාඩියන් යටතේ සිදු වෙන්නේ විවිධාකාර කෑම ජාති ග්‍රිල් කිරීම. ඔයාලා දන්නවා ග්‍රිල් කිරීම කියන
කුකින් මෙතඩ් එකක් තියෙනවා. ඒ යටතේදී සාමාන්‍යයෙන් රෝස්ටියේ අමතරව ග්‍රිල් කිරීම කටයුතු කරන්නේ ඔහු විසින්. ඊළඟට ෆ්‍රිටේරිය නැත්තම් ෆ්‍රයිකුක් සාමාන්‍යයෙන් ශැලෝ නොගැපුරු ෆ්‍රයි තමා මොහු විසින් සිදු කරන්නේ. ඊළඟට පොටේජිය සුප්කුක් සුප් සෑදීම ඔයාල දැනටමත් දන්නවා සුප් ජාති ගැන. ඒ සුප් ජාති පිළියල කිරීමට අදාළ පුද්ගලය වෙන්නේ පොටේජ. පොටේජ ඩිරෙක්ටිව රිපෝර්ට් කරනවා එන්ට්‍රිමීටිය සුප් ජාති සෑදීමත් ඔහු විසින් සිදු කරනවා. ඒ වගේම මස් මාළු නොවන නොට් ඉන්වෝලින් ෆිෂ් ඕ මීට් ඩිෂස් පිළියල කිරීම තමයි ඔහු විසින් සිදු කරන්නේ. ඒ කියන්නේ වෙජිටබල් නැත්නම් එග් ඩිෂස් පිළියල කිරීම තමයි ඔහු සිදු කරන්නේ. ඊළඟට ලෙගුමිය දක්වන්න පුළුවන්. ලෙගුමිය කෙලින්ම ඉන්ට්‍රිමීටිය රිපෝට් කිරීම සිදු කරනවා අදාළ කාර්යයන් වලදී. ඒ ලෙගුමිය විසින් සිදු කරන්නේ වෙජිටබල් ඩිෂස් පිළියල කරන්න කිරීම. ඊළඟට ෆිෂ් කුක් නැත්නම් පොයිසෝනිය හඳුන්වන්න පුළුවන්. මොහු අදාළ වෙන්නේ ප්‍රිපෙයාර් ෆිෂ් ඇන්ඩ් සීෆුඩ් සීෆුඩ් වගේම ෆිෂ් ජාති පිළියල කිරීම තමයි ඔහුට පැවරෙන්නේ. ඊළඟට බුචර් යටතේ සියලුම මීට් පොල්ට්‍රි වගේ ඒ වගේම සම්ටයිම්ස් ෆිෂස් පිළියල කිරීමත් සිදු කරනවා. ඊළඟට අයිති වෙනවා ගාඩ් මංග යටතේදී සැලඩ් ඩිෂස් පිළියල කිරීම කරනවා. ඒ වගේම හෝස් ඩිඕවර්ස් මෙතෙන්දී ඔහු ගාඩ් මංග සිදු කරන්නේ කෝල් හෝස් ඩිඕවර්ස් පිළියල කිරීම. මෙතෙන්දී ඔයාලා විශේෂයෙන් මතක තියාගන්න ඕන සෝසිය යටතෙත් ඔයාලා හෝස් ඩිඕවර්ස් පිළියල කිරීම ගැන දැනගත්තා. එතෙන්දි සිදු කරන්නේ වෝම් හෝස් ඩිඕවර්ස් නැත්තම් උණුසුම් හෝස් ඩිඕවර්ස් පිළියල කිරීම. නමුත් ගාඩ් මංග යටතේදී සිදු වෙන්නේ කෝල්ඩ් හෝස් ඩිඕවර්ස් පිළියල කිරීම. මේ දක්වා ඔයාලා ඉගෙන ගත්තේ හොට් රේන්ජ් එකට අදාළව මොනවද ඩිෂස් වලට අදාළව තනතුරු කියලා. ඊළඟට අපි ඉගෙන ගන්නමු කොහොමද ස්වීට් නැත්නම් පේස්ට්‍රි සයිඩ් එකේ මොනවද තියෙන තනතුරු කියලා. ඒ යටතේ එනවා කොන්ෆියුසිය නැත්නම් මේ යටතේ ඔහු විසින් කැන්ඩීස් නැත්නම් ස්වීට්ස් ජාති පිළියෙල කිරීම සිදු කරනවා. ඊළඟට ග්ලැසිය එනවා ඒ යටතේ ෆ්‍රෝසන් කෝල් ඩිසර්ට්ස් ජාති පිළියෙල කිරීම සිදු කරනවා. මේ තනතුර යටතේදී පැටිසියට අමතරව තබා මෙම ඩෙසර්ට්ස් පිළියෙල කිරීම කරන්න. ඒ වගේම ග්ලැසිය තමයි අයිස්ක්‍රීම් ජාති පිළියෙල කිරීමට අදාළව කියන්නේ. නමුත් දැනට අපි දන්නවා ඉන්ඩස්ට්‍රියල් ලෙවල් එකේ අයිස්ක්‍රීම් ප්‍රිපෙයා කිරීම කරන නිසා මේ තනතුර යටතේ අයිස්ක්‍රීම් ප්‍රිපෙයා කිරීම ලොකු දෙයක් විදියට දැනට සිදු කෙරෙන්නේ නැහැ. නමුත් අතීතයේදී ග්ලැසිය යටතේ තමයි අයිස්ක්‍රීම් නිර්මාණය කිරීම නිෂ්පාදනය කිරීම සිදු කරේ. ඊළඟට අපි බලමු ඩෙකරේටිය යටතේදී වෙන්නේ විශේෂයෙන්ම කේක් ජාති පිළියල කිරීමේදී කේක් ඩෙකොරේෂන්ස් කරන්නේ මොහු විසින්. ෂෝකේස් වලට තියෙන පීසස් ඩෙකරේට් කරන්නෙත් ඔහු විසින්. ඊළඟට බොලොංග නැත්තම් බේක හඳුන්වන්න පුළුවන්. බේක යටතේදී බ්‍රෙඩ් කේක් බ්‍රෙක්ෆස්ට් පේස්ට්‍රී සෑදීමත් සිදු කරනවා. ඒ වගේම තමයි පැටිසියට අමතරව තමයි මේ බේක තනතුර යටතේදී මේ බ්‍රෙක්ෆස්ට් පේස්ට්‍රීස් හැදීම සිදු කරන්නේ. ඊළඟ තනතුර විදියට අපි පැටිසිය නැත්තම් පේස්ට්‍රි කුක් හඳුන්වනු ලබනවා. පේස්ට්‍රි කුක් කරන්නේ ප්‍රිපෙයාර් ඩෙසර්ට් ඇන්ඩ් අදර් මීල් එන්ඩ් ස්වීට්ස්. ඒ කියන්නේ ආහාරයකට පසුව ගන්න ස්වීට්ස් ජාති සෑදීමත් මොහු විසින් සිදු කරනවා. ඒ වගේම ප්‍රේස්ට්‍රි ජාති සෑදීම කරනවා. ඒ වගේම ප්‍රිපෙයාර් බ්‍රෙඩ්ස් බෙස් ජාති ප්‍රිපෙයාර් කරනවා. ඒ වගේම සමහරක් අනිකුත් බේක් අයිටම්ස් ප්‍රිපෙයාර් කිරීමත් මේ පේස්ට්‍රි කුක් විසින් සිදු කරනු ලබනවා. ඊළඟට තනතුරු විදියට ගත්තොත් අපි පිරිසිදු කිරීම තනතුරු දෙකක් හඳුනා ගන්න ලැබෙනවා. මේ තමයි අන්තිම තනතුරු දෙක. ඒ යටතේදී කිචන් පෝටර් නැත්තම් ප්ලොංගර් යටතේදී වෙන්නේ ක්ලීන් ඩිෂස්. එයා ඔහු තමයි පාවිච්චි කරන ටූල්ස් ඒ උපකරණ ජාති ක්ලීන් කිරීම ඒ වගේම ඩිෂ් ජාති ක්ලීන් කිරීම කරන්නේ. ඔයාලට ආහාරවලට ලබා දෙන ඩිෂස් ක්ලීන් කරන්නේ මොහු විසින්. ඊළඟට මාමිටන්
තමයි ආහාර පිළියල කරන්න පාවිච්චි කරන පොට්ස් ඒ වගේම පෑන්ස් වොෂ් කරන්න ඒ තනතුර යටතේදී තමා සිදුවෙන්නේ. විශේෂයෙන්ම විශාල පොට්ස් ජාති පිරිසිදු කිරීම මොහු විසින් සිදු කරනු ලබනවා. ඉතින් එතකොට මේ විදියට අපි ඉගෙනගත්ත මොනවද කිචන් හයිරාකී එකේ ඒ තනතුරු වලට අදාළව සිදු කරන කාර්යයන් කියලා. මේ විදියට තමයි ඒ පොෂන් වලට අදාළ කාර්යයන් සිදු වෙන්නේ.